සිංහපෞල සීල දෙනා සාදරයෙන් පිළිගන්නම්. මේ ලෝකේ හුඟක් සත්ව කොට්ටාශයන් ඉන්නවා, කෝටි ප්‍රකෝටි ගණන් ඉන්නවා. ඒකට කියලා වෙනම ලයිස්තුවකුත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි සතෙක් දැක්කා නම් ඒක ඕන සතෙක් වෙන්න පුළුවන්, පාර යන බලුපැටියෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් කැලාවක ඉන්න සිංහයෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ගඟේ ඉන්න කිඹුලෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම සතාම අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ ලයිස්තුව එක පැත්තකින් තිබ්බොතින් එහෙම තව ලයිස්තුවක් තියෙනවා මේ ලෝකේ වද වෙලා ගිය සත්තු ගැන. උදාහරණයකට ඩයිනසෝර්. අවුරුදු කෝටි ගාණකට කලින් මේ ඩයිනසෝර් කියන සතා මේ ලෝකෙන් වද වෙලා ගියා කියලා කියනවා. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ පළවෙනි ලයිස්තුව නෙවෙයි, මේ ලෝකේ ඉන්න සත්තු ගැන නෙවෙයි. දෙවෙනි ලයිස්තුවේ සමහර සත්ව කොට්ටාශ ගැන, ඒගොල්ලෝ මේ ලෝකේ වද වෙලා කියලා අපි හිතුවට තාමත් ඉන්න පුළුවන් කියන්න සමහර චාරූප අහම්බෙන් අහුවෙලා තියෙනවා. ඒකෙන් කීපේ. ඊට පස්සේ මේ ලෝකේ වද වෙලා කියන ලයිස්තු එක පැත්තකින් දාමු, මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න සත්ව එක පැත්තකින් දාමු, මේ කිසිම ලයිස්තුවක නැති වුණත් මේ වගේ සත්ව කොට්ටාශයක් මේ ලෝකේ ඉන්නවා කියන අහම්බෙන් හම්බුණ ඡායාරූප හෝ වීඩියෝස් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. පළවෙනිට අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ පේන මේ සතාව තමයි. මෙයා 2012 නිව්යෝක් නගරයේ මුහුදු වෙරළේ තමයි මෙයාව හම්බෙලා තියෙන්නේ. මෙයා බැලූ බැල්මට කලවැද්දෙක් වගේ පෙනුනට, නැත්තම් එයාගේ පවුලේ කවුරු හරි විදියට පෙනුනට එහෙම කෙනෙක් නෙවෙයි. මෙයාගේ හැඩරුව හරියටම ඇනලයිස් කරලා බලනකොට මෙයා මේ අද ඉන්න ලෝකලයිස්තුවේ ඉන්න සතෙක් නෙවෙයි කියලා 100%ක් සමාත කරගන්නවා. ඊට පස්සේ මේක මුහුදු අයිනේ මෙයාව හම්බුන හින්දා මෙයා මුහුදු ජීවියෙක් වෙන්න පුළුවන්දෝ කියලා ඒ කෝණෙන් හොයලා බලනකොට මෙයාගේ තියෙන ඇඟේ පිහිටීමට අනුව මෙයා ජලයේ ජීවත් වෙන සතෙක් නෙවෙයි කියන එකත් සනාථ කරගන්නවා. ඊට පස්සේ මෙයාගේ මූණ, ඇඟ, කකුල හැම දෙයක්ම ඇනලයිස් කරලා බලනකොට මීට අවුරුදු 100කට කලින් මෙයා ජීවත් වෙලා ඉඳලා ඇති කියන තීරණයකට මේගොල්ලෝ එනවා. මොකද මෙයාගේ ඇඟේ තියෙන පිහිටීම අනුව ඒ කාලගුණයට තමයි මෙයා හරියටම ගැළපෙන සතෙක් කියලා මේගොල්ලෝ සාරාංශගත කරනවා. ඉතින් අවුරුදු 100කට කලින් මේගොල්ලෝ ජීවත් වෙලා ඇති කියලා සාරාංශගත කරා නම් 2012 මෙයා කොහොමද ආවේ? එහෙමනම් අවුරුදු 100කට කලින් මේගොල්ලෝ ජීවත් වෙලා ඇති කියන මේ සත්ව කොට්ටාශ අද මේ ලෝකේ කොහේ හරි මුල්ලක ජීවත් වෙනවාද? මේ කාලගුණයට අනුව ඒගොල්ලන්ගේ හැඩරුව හා අනිත් දේවල් වෙනස් කරගෙන තාම ජීවත් වෙනවද? ඒකෙන් හම්බුන එක්කෙනෙක්ද මෙයා? අදටත් විශාල ප්‍රශ්නාත ලකුණක්. කොහොම හරි මෙයා මේ ලෝකලයිස්තුවේ තියෙන සත්ව කොට්ටාශවල මෙයා නැහැ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ස්කොට්ලන්ඩ් වල එක්තරා කැලෑවක අහම්බෙන් ගත්ත පින්තූරයක් තමයි. ඔයගොල්ලෝ මේ බලන්නේ ඒ පින්තූරය තමයි. මේක ස්කොට්ලන්ඩ් වල වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆර් කෙනෙක් තමයි මේක අරගෙන තියෙන්නේ. මෙයා මුලදී හිතලා තියෙන්නේ මේක තලගොයෙක් හෝ කබරගොයෙක් හෝ ඒ පවුලට අයත් කවුරු හරි සතෙක් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ පින්තූරේ සුපර් zoom කරලා බලනකොට මේක ඒගොල්ලන්ගේ පවුලට අයත් හෝ එහෙමත් නැත්නම් ඒගොල්ලෝ වෙන්න බෑ කියන එක මෙයා තීරණය කරනවා. ඒ විතරක් නෙවෙයි, මේක හරියට ඇනලයිස් කරලා බලනකොට මෙයාට ලොකු බෙල්ලක් නැත්නම් දිග බෙල්ලක් තියෙන්නේ. ඉතින් කබරගොයි තලගොයි පරම්පරාවට අයත් කට්ටියට මෙච්චර දිග බෙල්ලක් නැහැ කියන එක තමයි ඔහුගේ තර්කය. ඉතින් තව කෝණකින් මේක බැලුවොත් එහෙම ඩයිනසෝර් පැටියෙක් වගේත් මේක පේනවා. හැබැයි ඩයිනසෝස්ලා මේ ලෝකේ නැහැ කියන එක 100%ක් තහවුරු වෙන හින්දා ඔහු හිතනවා මේක ඩයිනසෝර් කෙනෙක් වෙන්න බෑ කියලා. හැබැයි එහෙම වුණොත් මේ තලගොයි කබරගොයි පවුලට අයත් නැත්තම් ඩයිනසෝර් කෙනෙකුත් නැත්තම් කවුද මේ සතා කියන එක අදටත් හොයාගන්න බැරි වුණා. ඉතින් මෙයාගේ නමත් ලෝකලයිස්තුවේ නැහැ, මේ වගේ සත්වෙක් ඉන්නවා කියන එක කවුරුත් දන්නේ නැහැ. එතකොට මෙයා කවුද? මේ වගේ සත්තු අදටත් මේ ලෝකේ කොහේ හරි මුල්ලක ජීවත් වෙනවාද? විශාල ප්‍රශ්නාර්ථ ලකුණක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ එවරස්ට් කන්දේ ගත්ත එක්තරා පින්තූරයක් ගැන තමයි. මේකත් අහම්බෙන් ගත්ත පින්තූරයක් තමයි. මේ පින්තූරය ගැන කතා කරන්න කලින් යටි කියලා ඔයගොල්ලෝ මොකක් හරි සංකල්පයක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, මෙයා ගැන අහලා ඇති. යටි කියලා කියන්නේ සාමාන්‍යයෙන් හිම ප්‍රදේශවල, විශේෂයෙන් කඳු ප්‍රදේශවල තමයි මෙයා ජීවත් වෙනවා කියන එක නේපාලයෙන් බිහි වුණ සංකල්පයක්. ඒගොල්ලෝ කියන හැටියට එවරස්ට් කන්දේ මේ යටි කියන සතෙක් ඉන්නවා කියලා. මේ යටි කියන කෙනාගේ හැඩරුව ගැන කතා කරොත් එහෙම මෙයා සාමාන්‍යයෙන් ගෝරිල්ලෙක්ගේ පෙනුමක් තියෙනවා කියලා තමයි කියන්නේ.
හැබැයි සුදට සුදේ මෙයා ඉන්නවාලු. ඒ වගේම සාමාන්‍යයෙන් ගෝරිල්ලෙක් සහ මිනිස්සෙකුට වඩා දෙගුණයක් ලොකු පෙනුමක් තියෙන කෙනෙක් කියලා තමයි මෙයා ගැන කියන්නේ. මෙයා අදටත් එවරස්ට් කන්දේ ජීවත් වෙනවා කියන එක නේපාලයේ හුඟක් වැසියන්ගේ මේක විශ්වාසයක්. ඒ වගේම හුඟක් කට්ටිය මේක විශ්වාස කරනවා මෙහෙම සත්ව කොට්ටාශයක් හෝ මේ වගේ දෙයක් මේ ලෝකේ ඉන්න පුළුවන් කියන එක. හැබැයි මේ වගේ කට්ටියක් නැහැ කියන තර්ක හුඟක් ඉදිරිපත් කරලා තියෙනවා විද්‍යාඥයෝ. හරි, ඔයගොල්ලෝ දැන් මේ පින්තූරය බලන්න. මේ පින්තූරය අඩි 2100ක් උඩ එවරස්ට් කන්දේ තමයි මේක අරගෙන තියෙන්නේ. මේ පින්තූරය හැටියට යටි කෙනෙක් ඉන්නවා කියන එක තමයි හැමෝම කියන්නේ. ඒකට හේතුව මේ පින්තූරේ බැලු වැල්මට කවුරු හරි මිනිස්සෙක් මොකක් හරි වෙස් වෙලාගෙන යනවා වගේ පෙනුනාට මේ පින්තූරයට අනුව මෙයා මිනිස්සෙකුට වඩා දෙගුණයක් විශාල කෙනෙක් හැටියට තමයි පෙන්නලා දෙන්නේ. එතකොට මෙයා කවුද? ඇත්තටම යටි කියලා කට්ටියක් ඉන්නවද? මම මේ පින්තූරේ මේකට ඇඩ් කරන්න හේතුව යටි කියන මේ සංකල්පය හෝ යටි කියන එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියන එක අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් ටික බේස් කරගෙන යටි කියන මේ දේ අරගෙන සවිස්තරාත්මක වීඩියෝ එකක් අපි ඉස්සරහට ගේන්නම්. හරි, දැන් ගොඩබිමේ ඉඳලා පොඩ්ඩක් සාගරයේ පැත්තට යන්. දැන් කතා කරන්න යන්නේ අප්‍රිකානු රටවල් ආශ්‍රිත සාගරයේ සමහර කට්ටිය මුහුද ගවේෂණය කරන්න ඒගොල්ලෝ කරලා තියෙන දෙයක් තමයි මුහුදට යවලා තියෙනවා කැමරා එකක්. ඒක රිමෝට් කන්ට්‍රෝල් වලින් පාලනය කරන්න පුළුවන් එක්තරා කැමරා එකක්. ඉතින් මෙහෙම කැමරාව පොඩ ගැඹුරට ගෙනියනකොට මේගොල්ලන්ට එකපාර පේනවා එක්තරා කළු පාටින් ජෙලිෆිෂ් වගේ කෙනෙක්. හැබැයි ජෙලිෆිෂ්ලා කළු පාටට නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඉස්සෙල්ලා බලලා ඉන්න, ඊට පස්සේ ඒක ගැන කතා කරමු. මේ වීඩියෝ එකට අනුව ඔයගොල්ලන්ට පෙනිලා ඇති මෙයා ජෙලිෆිෂ් වගේ අරහෙටයි මෙහෙටයි ගියාට මෙයා ඇත්තටම ජෙලිෆිෂ් පවුලේ වෙන්න පුළුවන්. හැබැයි ජෙලිෆිෂ් පාට නෙවෙයි මෙයාගේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මෙයාගේ ඇඟේ මොන හරි ලයිට් එකක් LED ලයිට් එකක් පත්තු වෙනවා වගේ ඔයගොල්ලන්ට පෙනිලා ඇති. ඉතින් මේ වගේ සතෙක් මීට කලින් මුහුදේ කිසිම තැනක කවුරුත් දැකලා නැහැ. අනිත් එක මෙයාගේ තියෙන ඒ කළු පාට නිකන් අමුතු කළු පාට එකක් තියෙන්නේ. මෙයාගේ ඔළුව හරියට ඇනලයිස් කරලා බලනකොට ඒගොල්ලෝ කියන දේක් තමයි මේ වගේ ඔළුවේ තියෙන මාළුවෙක් වෙන්න පුළුවන් ජෙලිෆිෂ් කෙනෙක් වෙන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ අද වෙනකොට කියලා තමයි කියන්නේ. ඉතින් අද වෙනකන් මේ සතා කවුද කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේකට තව තර්කයකුත් තියෙනවා. සාමාන්‍ය මුහුද කියලා ගත්තා නම් 5%කට 10%කට වඩා කවුරුත් ගවේෂණය කරලා නැහැ. මේ ලෝකේ වද වෙලා ගියා කියලා හුඟක් සත්තු අද වෙනකොට මුහුදේ ජීවත් වෙනවා නැත්නම් සාගරයේ ජීවත් වෙනවා කියන තර්කය හැමෝම ඉදිරිපත් කරන තර්කයක් තමයි. ඉතින් මේ සතා මිනිසා ගවේෂණය නොකරපු 90%ක සාගරයේ පැත්තෙන් ආපු අමුත්තෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙයා ඒ ෆුටේජ් එකෙන් පස්සේ කොහෙවත් කාටවත් පෙනුනේ නැහැ. ඊළඟට අපි කතා කරන්න යන්නේ චීනයේ එක්තරා ගම්මානයක වැවක් සුද්ධ කරන්න කියලා කට්ටියක් ඒ වැවට බැහැලා තියෙනවා. ඒ වැවට බැහපු ගම මොකක් හරි සතෙක් එළියට පැනලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ දැලක් දාලා ඒ සතාව අල්ලලා කූඩු කරලා තියාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඊට පස්සේ එයා ගැන අපි කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකට අනුව ඔයගොල්ලන්ට පෙන්නලා ඇත්තේ මෙයාට දිග නියපොතු තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ කූඩුවේ කම්බි ටික මෙයා කටින් හපලා එළියට පනින්න තමයි දඟලන්නේ. ඉතින් මේ වගේ සතෙක් මීට කලින් කවුරුත් කොහෙවත් දැකලා නැහැ. ඉතින් මේ සතා කොහොමද ආවේ, එහෙම නැත්නම් මේ සත්ව කොට්ටාශය චීනයේ කොහේ හරි ඉන්නවද, මේ එක්කෙනෙක් විතරක් අහම්බෙන් මේගොල්ලන්ට හම්බුණාද, අදටත් විශාල ප්‍රශ්නාර්ථ ලකුණක්. ඉතින් මේ පින්තූර ටිකයි වීඩියෝ ටිකයි බැලුවට පස්සේ ඔයගොල්ලන්ට මොනවද හිතෙන්නේ? මේ වගේ සත්ව කොට්ටාශයන් අදටත් මේ ලෝකේ කොහේ හරි ජීවත් වෙනවා, ඒත් අපි තාම මේක ඇහැට දැකලා නැද්ද? නැත්තම් මේ වගේ සත්ව කොට්ටාශයන් තාම 100%ක් අපි ඇහැට දැකලා නැද්ද? එහෙම ඉන්නවා නම් කොයි වගේ ප්‍රදේශයන් වල මේගොල්ලෝ ජීවත් වෙනවද අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම යටි ගැන, මේ යටි කියන සත්වයා නැත්තම් සංකල්පය ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියන එකත් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. මොකද ඔයගොල්ලෝගේ කමෙන්ට් බේස් කරගෙන තමයි ඉස්සරහට යටිගේ වීඩියෝ එක අපි ඩෙවලොප් කරන්න ඉන්නේ. ඒ වගේම මේ වීඩියෝ
වීඩියෝ එකක් සීරීස් එකක් පාට් 1 පාට් 2 කියලා ඉස්සරහට හුඟක් එන්න තියෙනවා. ඒක අපි දැනටමත් plan කරලා තින්නේ. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ videos වෙනස් විදිහේ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකින්ද හැපැති තියෙන bell icon එකක් click කරන්න. සුබ දවසක්.